අයිබෝන් අදත් දෙස් විදෙස් උණුසුම් ක්‍රීඩා තොරතුරු රසක් අප සතුයි මේ ප්‍රවෘත්ති වර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මම දනුෂ්ක සෙනවිරත් මම තිනුෂා බේසිංහ ප්‍රථමයෙන් සිරස්තල කාන්තා රඳවියන්ගේ විරෝධතාව තවදුරටත් කරුණු සොයා බැලීමට අමාත්‍යංශ නිලධාරීන් වැලිකඩ බන්ධනාගාරයට පුත්තලම වෙරළ තීරයට සායනික අපද්‍රව්‍ය ගොඩගැසීම ගැන නාරා ආයතනයෙන් පරීක්ෂණ ආරම්භයි රත්නපුර මාරපන ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයෙකුට වෙඩි ප්‍රහාරයක් ග්‍රීසියේ සහ අමරිකාවේ ලැව්ගිනි දරුණු අතට තමෙන් දේශීය පුවත් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රඳවියන් පිරිසක් වහලේ මතර නැගී ඊයේ උදෑසන ආරම්භ කළ විරුද්ධතාවය තවදුරටත් ක්‍රියාත්මක වනවා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රඳවියන් 20 දිනකු පමණ බන්ධනාගාරයේ වහලේ මත නැග විරෝධතාවයේ නිරතවන්නේ ඊයේ උදෑසන සිටයි තමන්ට රේව පවතින නඩු කඩිනමින් විභාගයට ගන්න ලෙස ඉල්ලමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවනවා කාන්තා රඳවියන් පිරිසක් ආරම්භ කළ විරෝධතාව සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා නිලධාරියෙක් අද උදැසන බන්ධනාගාරයට යොමු කළ බව අධිකරණ අමාත්‍යාංශයේ පවසනවා. එහි ලේකම් WMMR අධිකාරී මහත්මිය සඳහන් කළේ විරෝධතාව අතහැර සාකච්ඡා සඳහා පැමිණෙන ලෙසට ඔවුන්ට දැනුම් දෙන ලෙස තමන් බන්ධනාගාර කොමසාරි ජෙනරාල්වරයාට දැනුම් දුන් බවයි. ඔවුන් විරෝධතාව අත් නොහරින්නේ නම් කිසිදු සාකච්ඡාවක් නොපවත්වන බවද ලේකම්වරිය සඳහන් කළා. ලේකම්වරිය සඳහන් කළේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ අය එම විරෝධතාවයේ යෙදී සිටින බවයි. එම බන්ධනාගාරයේ සේවය කළ මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ලවන ජේලර්වරියකට ලබා දුන් ස්ථානමාරුව හේතුවෙන් සැලසුම් සහගතව මෙම විරෝධතාව ක්‍රියාත්මක කර ඇති බව අමාත්‍යාංශ ලේකම්වරිය සඳහන් කළා. උඩප්පුව සිට තෝඩුවව දක්වා වෙරළ තීරයට සායනික අපද්‍රව්‍ය ගොඩගැසීම සම්බන්ධයෙන් නාරා ආයතනය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එම ආයතනයේ පැවසුවේ ඒ සඳහා කණ්ඩායමක් එම ප්‍රදේශයට යොමු කළ බවයි. පුත්තලම උඩප්පුව සිට තෝඩුවව දක්වා කිලෝමීටර් 10ක පමණ දුර ප්‍රමාණයකට මුහුදු වෙරළේ සායනික අපද්‍රව්‍ය එක් රැස් වී තිබුණේ දින 4ක පමණ සිටයි. එන්නත් විවිධ සිරප් වර්ග ප්‍රති වර්ග ඇතුළු විවිධ ඖෂධ සහ සායනික ද්‍රව්‍ය ඇතුළත්ව තිබූ භාජන විශාල ප්‍රමාණයක් ඒ අතර වෙනවා. නාර ආයතනයේ සඳහන් කළේ තම කණ්ඩායම ලබාගත් සායනික අපද්‍රව්‍යවල සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ විද්‍යාගාර වෙත යොමු කිරීමට නියමිත බවයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා තම නිලධාරින් කණ්ඩායමක් අද උදෑසන පුත්තලම ප්‍රදේශයට යොමු කර ඇතැයි සමෘද්ධිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ නැවත දැනුම් දෙනතුරු උඩප්පුව සිට තෝඩුවව දක්වා වෙරළ තීරයේ භාවිත කිරීම වලකින ලෙසට ප්‍රදේශීය ජනතාවට දැනුම් දෙන බවයි. මෙම සායනික අපද්‍රව්‍ය ඉන්දියාවේ සිට ගසාගෙන විත් මෙරට වෙරළට ගොඩ ගසනට ඇතැයි අනුමාන කරන බවද ඔහු සඳහන් කළා. මීට පෙර රත්නපුර මාරපන ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ අදාළ ව්‍යාපාරිකයා තම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අදාළියම පහට පමණ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි. නිවිති කළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 59 හැවිරිදී අදාළ මැණික් ව්‍යාපාරිකයා රත්නපුර පිහිටි සිය වෙළඳසැල වෙත පැමිණෙමින් සිටියදී වෙඩි ප්‍රහාරයට මුහුණ පා තිබෙනවා. සිද්ධියෙන් ඔහුට තුවාල සිදුව නොමැති අතර නිවසක හා වෙළඳසැලකට වෙඩි උණ්ඩ වැදී ඇති බව පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා ඊයේ නාරහෙන් පිට ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වුණා. සංචාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා අපි දිගටම මේ වගේ අපි ආර්ථික මධ්‍යස්ථානවල පාලක මණ්ඩල භාරකාර මණ්ඩල සාකච්ඡා කරනවා. ඉතින් අපි ප්‍රාදේශීය ලේකම්තුමියත් මමත් සාකච්ඡා කරලා අපි තීරණය කරා මේ කාලුතෙන් මීට වඩා හොඳ වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. ගොඩක් කඩ වහලා තියෙනවා, කුලී ගෙවනවා. ඒගොල්ලෝ කඩේ අරින්නේ නැහැ. ව්‍යාපාර කටයුතු කරන්නේ නැහැ කඩේ. ඉතින් ඒක වරදක්. මොකද ව්‍යාපාර කටයුතු නොකර කඩ වසා දැමීම තුළම අපේ ස්ථානය මූසල වෙනවා. එනිසා අපි එවැනි කඩවලට අපි යම් කිසි කාල සීමාවක් දීලා ඒව අවලංගු කරන්න කටයුතු කරා. ජයසේකර මන්ත්‍රීතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැත්නම් ඒකව දෙපක්ෂයේ. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. එතුමා අපේ
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වලට නව සැලැස්මක් ඉදිරිපත් කරා මධ්‍යම කාරක සභාව. ප්‍රශ්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ අපේක්ෂකය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හදනවා හදනවා හැමෝම හදනවා බලමුකෝ අපි බලමුකෝ තාම මංකිය කුට්ට මනනවා කියලා කැපුවට පස්සේ කොලේ ඉල්ලමු හරි ඕකේ 2018 සංචාරක සම්මාන උරලේ පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹදී පැවැත්වුණා. ඒ සංචාරක සංවර්ධන කටයුතු හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙවර සම්මාන උළෙලේදී සංචාරක ශේෂ්ත්‍රයේ උන්නතිය උදෙසා කටයුතු කළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන්ටද සම්මාන ලබා දීමට නියමිතයි. සංචාරක සම්මාන උළෙලේ අයිතුම්පත් www.tourism.lk වෙබඩවින් ලබාගත හැක. පසුගියදා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ අසල මාර්ගයේදී විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි අනුරාධපුර දිස්ත්‍රික් ශාඛාව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළා. ඇත්තටම මෙතනදී වෛද්‍යවරයෙක්ට විශේෂඥ වෛද්‍යවරයෙක්ට පහර දීමක් වෙලා තියෙන්නේ අමානුෂික පහර දීමක් න්‍යූරෝසර්ජන්ල මුළු ලංකාවෙම ඉන්නේ 12 දෙනයි දැන් අනුරාධපුරට න්‍යූරෝසර්ජන් කෙනෙක් නැතිකම නිසා සියලුම රෝගීන්ව න්‍යූරෝසර්ජිකල් යුනිට් එකේ වෙන ස්ථානවලට තානමාරු කරලා යවන්න වෙනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හැටියට අපි කියන්නේ සාධාරණත්වයේ ඉටුකරන්න විශේෂඥ වෛද්‍ය වෘත්තිය කෙසේ වෙතත් දැන් ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙක්ටවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඔය කියන තැන වාහනයක් නවත්තන්න බැරිද? ඒක තමයි ප්‍රශ්නේ. ලංකාවේ පුරවැසියන්ට ගෞරවාන්විතව ජීවත් වෙන්න ඉඩ ලබා දෙන්න කියලා ඒ හින්දා නීතිය ඒ පැත්තෙනුත් පොලිසියේ රාජකාරී ඒ පැත්තෙනුත් පොලිසිය බාර අමාත්‍යතුමාගේ රාජකාරිය ඒ පැත්තෙනුත් හරියට ක්‍රියාත්මක කරලා මේ වගේ පහත් වැඩ කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ව වහාම අත්අඩංගුවට ගන්නයි කියලයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි තා පැහැදිලි කරනවා මේක ශිෂ්‍ය සංගම් විසින් කරපු දෙයක් නෙවෙයි පැහැදිලිවම මේක සිසුන් පිරිසක් කලහකාර ලෙස හැසිරච්ච සිසුන් පිරිසක් කරපු දෙයක්. මේ පිරිස අත්අඩංගුවට අරගෙන සැකකරුවන් දෙන්නෙක් අත්අඩංගුවට අරන් ඉන්නවා. නමුත් මේ සිදුවීම සම්බන්ධ තවත් සැකකරුවන් 8 දෙනෙක් 10 දෙනෙක් අතර ප්‍රමාණයක් නිදැල්ලේ ඉන්නවා. අපි ඉතා පැහැදිලිවම කියනවා ඉදිරි කාලය ඇතුළත මේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ සිළු සැකකරුවන් කහල්ල පල්ලේ කැලේ අවේ භූමියේ නීති විරෝධී ලෙස ඩෝසර් කළ පුද්ගලයන් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වනජීවි නිලධාරීන් සඳහන් කළේ කහල්ල පල්ලෙ කැලේට අයත් කදුළුගම්පුව ප්‍රදේශයේ භූමි භාගයක් අදාළ පුද්ගලයන් මෙලෙස නීති විරෝධීව ඩෝසර් කළ බවයි. ප්‍රදේශයේ පුද්ගලයෙකු ගෙන් ලද තොරතුරක් මත ගල්කිරියාගම වනජීවි නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා. අක්කර 5ක පමණ විශාලත්වයෙන් යුත් මෙම අභය භූමියේ අක්කර කාලක පමණ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. ඩෝසරේ ගල්කිරියාගම වනජීවි නිලධාරීන් සිය බහරයට ගෙන ඇති අතර ඔවුන් කදුළුගම ප්‍රදේශයේ පදිංචි කරුවන් සැකකරුවන් අද කැකිරාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කොටුගොඩ ඕපාත ප්‍රදේශයේ පිහිටි තෙල් පෙරුම්හලකට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් එහි මුදල් කොල්ල කා තිබෙනවා. අදාළියම 3:30ට පමණ ආයුධ සන්නද්ධව යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ඉගිනියවියක් පෙන්වා එහි සිටි සේවකයා බියගන්වා මුදල් කොල්ල කා තිබෙනවා. සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ එම සිදුවීම එහි CCTV කැමරාවේ සටහන්ව තිබූ අයුරු. රිකිල්ල ගස්කඩ හඟුරංගත මාර්ගයේ කටුගස්හින්න හුලංවංගු ප්‍රදේශයේදී කැබ් රථයක් තිරෝද රථයක ගැටීමෙන් තිරෝද රථයේ ගමන්ගත් පුද්ගලෙක් මියගොස් තිබෙනවා. අනතුරෙන් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රිකිල්ල ගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලට තුරත් කිරීමෙන් පසුව මහනුවර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා. ඊයේ සිදු වූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ හඟුරංගත උඩුවත්ත කුමරු ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි අයෙක්. හඟුරංගත පොලිසිය ප්‍රකාශ කළේ කැබ් රථයේ රියදුරුහට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනුතර සිදු ඇති බවයි. ඔහු පොලිසිය විසින් අතරංගුවට ගෙන ඇති අතර අද වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ගොල්ලන් ඇවිල්ලා ඒ කාලෙට කරලා දෙනවා කියන පොරොන්දු විතරයි තියෙන්නේ. රජයේ මගේ මේව දේවට ක්‍රියා කරන්න නැතුව අපි කොහෙන්ද ඔප්පු දෙන්නේ? කාන්තාව කියන්නේ ඉතා සිව්මැලි චරිතයක් කියලා තමයි හැමෝම කතා වෙන්නේ. නමුත් ඒ සිව්මැලි කාන්තාව ඇතුලේ ඉතාම ශක්තිමත් චරිතයක් ජීවත් වෙනවා. ඒ කතාව ඔබට කියන්නට බදාදා රාත්‍රී 11ට හද ගැස්ම තුලින් අපි සූදානම්. අද උදෑසන කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ පොල්ගහවිල ප්‍රදේශයේදී අධික වර්ෂාව සමග ගස් කඩා වැටීමෙන් රථවාහන ධාවනයට බාධා එල්ල වුණා. මේ ඒ පිළිබඳ යූ රිපෝට වාර්තාව ගෙනෙන්නේ නිමේෂ් තෙන්නකෝන්. අද උදෑසන කාලයේ පොල්ගහවිල ප්‍රදේශයේද වර්ෂාවක් සමග දැඩි සුළං තත්ත්වයක් පැවතුණා. මේ හේතුවෙන් කොළඹ කුරුණෑගල මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වූ අතර මාර්ගයට ගස් කඩා වැටීමද සිදුව තිබුණා. මම නිවුස් ෆස්ට් යූ රිපෝට නිමේෂ් තෙන්නකෝන්. ගම්මැද්ද වැඩදහසක් ක්‍රියාන්විත යටතේ තවත් ව්‍යාපෘතියක් අද ආරම්භ කෙරුණා. ඒ අනුරාධපුර හොරොපතාන රන්ගිරි උල්පත් ආරණ්‍ය සේනාසනයට පානීය ජලය සහ සනීප ආරක්ෂක පහසුකම් සැපයීම සඳහායි. ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ අප මණ්ඩලික වාර්තාකරු කසුන් සමරවීර. සිය හිතවතුනේ දුව පුත සොහොයුර සොයුරියනේ මාපිය නෑ සිය හිතවතුනේ දුව පුත සොහොයුර සොයුරියනේ නැත අන් සරණ තුනෝන අපට අපම මිස ගම්මැද්ද වැඩදහසක් ක්‍රියාන්විත යටතේ තවත් ප්‍රජා ව්‍යාපෘතියකට මුල්ගල් තබන්නට අද පෙරවරුවේ අපට හැකියාව ලැබුණා. ඒ අනුව අද උදෑසන අනුරාධපුර හොරොපතාන
පරගහ උල්පත රංගිරි උල්පත් ආරණ්‍ය සේනාසනයේ බොහෝ කලක් අඩුපාඩුවක්ව පැවති සනීප ආරක්ෂක පහසුකම් ලබා දීමේ ව්‍යාපෘතියට මුල්ගල් තබන්නට අපි කටයුතු සම්පාදනය කළා. විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙන්නේ කොළඹ සේවයේ නියුතු කොළඹ පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු තුෂාරි තෙන්නකෝන් මහත්මිය ලබා දුන් මූල්‍යාධාර මත පදනම්ව මාසයක් වැඩි කෙටි කාලයක් තුළ මේ ව්‍යාපෘතිය ජනපාලිතයට පත් කරන්නට අපි කටයුතු දා තිබෙනවා. 2018 ආසියානු ක්‍රීඩා වලට තවත් ඇත්තේ දින 4ක් පමණයි. ස්පෝර්ට්ස් ෆස්ට් මේ අවධානය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ආසියානු ක්‍රීඩා වලට සහභාගී වන ශ්‍රී ලංකා ජූඩෝ කණ්ඩායම වෙතයි. රටවල් 45ක් ක්‍රීඩා 41 තරඟ සව 465කට සහභාගී වන 2018 ආසියානු ක්‍රීඩා වල එළඹෙන 18 වෙනිදා ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරදී ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 177 දෙනෙකු මෙවර තරඟාවලිය සඳහා සහභාගී වන විට ජූඩෝ තරඟසව නියෝජනය කරමින් තරඟාවලියට සහභාගී වන්නේ ක්‍රීඩකින් 2 දෙනෙකු පමණක් වීම කනගාටුවට කරුණක්. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ජූඩෝ ශ්‍රේණිගත කිරීම්හි පිළිවෙලින් පළමු හා දෙවන ස්ථානයේ පසුවන චාමර නුවන් ධර්මවර්ධන සහ රාජිත පුෂ්පකුමාර මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වෙනවා. චාමර නුවන් කිලෝග්‍රෑම් 73 බරපන්තියෙන් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට තරඟ වදින අතර රාජිත මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට එක්වන්නේ කිලෝග්‍රෑම් 81 බරපන්තියෙන්. කරුවන් වශයෙන් කුඩා කල සිටම කටයුතු කරනවා. මෙම ක්‍රීඩකින් දෙදෙනා දැනට ශ්‍රී ලංකාවේ අංක 1 සහ අංක 2 ටියට සිටිනවා. වසර ගාන ගණනාවක්ම ජාතික ශූරතා දිනාගෙන මාස 6ක පමණ සිට ආසියානු තරඟ ඉලක්ක කරගෙන අපි පුහුණු වීම කටයුතු ආරම්භ කරා. තාමත් හොඳ මට්ටමක අපි පුහුණු කටයුතු කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවට යම් කිසි විශේෂ දෙයක් කිරීමට කුමන හෝ පදක්කමකට යෑමට මේ ක්‍රීඩකෙන් ඉතාම හොඳ පුහුණු කටයුතු කරමින් හොඳ තත්ත්වයක සිටිනවා. ආසියානු ක්‍රීඩා උළෙලේ ඉතිහාසය තුළ මෙතෙක් ශ්‍රී ලංකාවට ජූඩෝ තරඟසවෙන් පදක්කමක් හිමිව නැහැ. හොඳ මානසිකත්වයෙන් ඉන්නවා තරඟවලිය සඳහා මුහුණ දෙන්න. ඉස්සරහට ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන් මෙඩල් එකට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ අත්දැකීම් එක්ක මේ තරඟවලිය කොහොම හරි ජයග්‍රහණය කර ඉදිරියේදී 2020 පැවැත්වෙන සැවිස් ඔලිම්පික් තරඟවලියට මුහුණ දෙන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. මගේ මව්බිමට කොහොම හරි ජයග්‍රහණයක් ලබා ගැනීම තමයි මගේ බලාපොරොත්තුව. පසුගිය මාස 2ක පමණ කාලයක් අපි ස්ලෝවේනියාවේ විශේෂ පුහුණුවක් ලැබුවා. දැන් අපි ඒ පුහුණුවෙන් අනතුරුව පැමිණ අපි මෙරට අමල් රත්නායක ගුරුපියාණන් යටතේ අපි පුහුණුවෙන් දිගටම කරගෙන යනවා. මගේ ඉදිරි බලාපොරොත්තුවක් තියෙනවා 2020 ඔලිම්පික් තරඟයට සහභාගී වීමට. මගේ සියලුම අත්දැකීම් සහ සියලු පුහුණු කටයුතු උපයෝගී කරගෙන මෙවර ආසියානු උළෙලේ ශ්‍රී ලංකාවට පදක්කමක් ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජූඩෝ තරඟසව සඳහා සහභාගී වන චාමර නුවන් ධර්මවර්ධන හා රාජිත පුෂ්පකුමාරට මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ජූඩෝ තරඟසවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් ගෙනීමට හැකි වේවායි ස්පෝර්ට් ෆස්ට් අපි සුබ පැතුම් එක් කරනවා. ක්‍රීඩා පුතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන්. ඔබට සුබ දවසක්. අයිබෝන්.